තාත්තටත් තියෙනවා එදා දකුණු රටේ ඒ තාත්තට තිබිච්ච බය ඔය තාත්තටත් තියෙනවා ඒ තමයි පුතේ ඒ තාත්තට බය හිතුණා ඒ තාත්තා දැක්ක ඒ ගමේ උස් මහත් විච්ච ගෑනු ළමයි අම්මා තාත්තව තැරලා දාලා ගියා ඒ සාදුකක් විඳලා හදපු තාත්තලා අමතක කරලා අම්මලාත් අමතක කරලා දරුව ගෙදරින් ගියා මේ තාත්තට බය හිතුණා අනේ මගේ කෙල්ල දැන් ලොකුයි පොඩි කාලේ නම් බයක් නැහැ හැබැයි මම මේ සාදුකක් විඳලා හදපු රත්තරන් කෙල්ල කවදා හරි දවසක මාව දාලා යයිද කියලා ඒ තාත්තට බයක් හිතුණා ඒ තාත්තට දැනිච්ච ඒ බය තාත්තා ගීතයකට නැගුවා මෙතන ඉන්න මේ සියලුම තාත්තලට ඒ බය දැනෙනවා පුතේ මගේ දරුවනේ ඒ තාත්තව ඒ බයෙන් නිදහස් කරන්න මෙතන ඉන්න සියලුම දෝණිවරු මේ ගීතේ හැම වචනයක් පාසාම ශ්‍රවණය කරන්න රත්තරන් දුවේ මේ ඔයා වෙනුවෙන් ඔයාගේ හඬින් ඔයා වෙනුවෙන් ඔයාගේ තාත්තා ගයන ගීතේ වෙන්නට පුළුවන් ඒ නිසා සියලුම දරුවෝ මේ රත්තරන් තාත්තා එදා ගීතයට නැගූ ඒ හඬ ඔබ ශ්‍රවණය කරන්න රත්තරම් බඩුවලට ඇඳුම් පැළඳුම් වලට හරි ආසයි. ඒක නිසා මේ තාත්තට බය හිතුණා. ඒව දෙන්න බැරි නිසා දවසක් මගේ දෝණිය මාව දාලා යයිද කියලා බයක් දැනුණා. ලාබ රත්තරන් තිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි හිනා වෙලා මගතොට පරවැර දුනේ අන්නයේ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන් කුංචි සාවි මන්ද ගියා පන් නොකියා සැංගිලා ගියේ පුතේ තාත්තල කියන මෙන්න මෙහෙම ගඟට මූතර කපල දැම්මත් දෙන්නේ නෑ කියලා හැබැයි ගියොත් හත් දවස් දාහනේ දුන්නා කියලා හිතාගනින් කියලා. තුන් මාසේ දාහනේ දෙනවා කියනවා. එහෙම කියපු තාත්තලා බලන පන්තිමේදී මොකද්ද මේ කියන්නේ? මාළ බැඳක් සුදු යකඩි රෝස මල් වනි මාළ ගිරව් කේ දොරකඩ සින්දු කිව්වෙලේ මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන් කුංචි සාවි මන්ද ගියා පන් නොකියා සැංගිලා ගියේ පාන නියුනුසේ පාලුයි ලැයින් කාමරේ බලන්න තාත්තලා කියනවා ගඟට මුහුදට කපල දැම්මත් දෙන්නේ නැහැ කියලා කියනවා. ගියාට පස්සේ තාත්තා කියනවා හත් දවසේ දාන්නේ දෙනවා කියලා. තුන් මාසේ දාන්නේ දෙනවා කියනවා. හැබැයි පුතේ එහෙම කියපු තාත්තා මෙන්න ටික කාලයකට පස්සේ කියනවා පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. මගේ රත්තරන් පුතේ උඹලගේ තාත්තලා එහෙම තමයි අම්මලා එහෙම තමයි.